2024 මාර්තු මාසයට අදාළව ICC විසින් පිරිනමන ලබන මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ යෝන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් නිර්දේශ කරලා තියෙනවා. නිමාවෙච්ච බංග්ලාදේශ සංචාරයේදී 2020 තරගාවලියේදී ලකුණු 68ක් රැස් කර ගැනීමට කමිඳු සමත් වුණා. ටෙස් තරගාවලියේදී ඉතාමත් හොඳින්, ඒ කියන්නේ මුහුණ දීපු ඉනිම් 4න් ඉනිම් 2කදී ශතක 2ක්, ඒ වගේම ලකුණු 92ක් 3වෙනි ඉනිමේදීත් ලබාගෙන ඔහු තමයි ශ්‍රී ලංකාවේ ඉක්මනින්ම ශතක 2ක් ලබාගත් යෝන් ක්‍රීඩකයා. ඒ වගේම ඉනිම් 4ක් තුල වැඩිම ලකුණු ලබාගත් ලෝකයේ සම ක්‍රීඩකයා බවට පත් වෙනවා ජාවිඩ් මෙන්ඩාට් සමග. ඉතින් ඔහුට ලකුණු 8කින් 3වෙනි ශතකය ගිලිහි ගියා. ඒකත් ලබා ගත්තා නම් ලෝකයේ වාර්තා ගණනාවක් බිඳහෙලීමට ඔහුට හැකියාවක් තිබ්බා. කොමනත් අවුරුදු 2කට පස්සේ තමයි ඔහුට අවස්ථාව ලබා දුන්නේ ටෙස් කණ්ඩායමේ. ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ ලකුණු 61ක් ලබාගෙන නැවත අවුරුදු 2කට විතර කිට්ටුව ටෙස් කණ්ඩායමට එන්නට බැරි වුණා. නමුත් ආපු පළවෙනි ඉනිමෙන්ම ඔහු ශතකයක් ලබා ගත්තා. හැබැයි ඒක ටිකක් දෛවෝපගත අවස්ථාවක්. මොකද අවසාන මොහොතේදී තමයි කමිඳු මෙන්ඩිස් නම් කරලා තිබ්බේ සදීර සමර වික්‍රම ඉවත් කරලා. ඒක පොඩ්ඩක් දෛවෝපගත තීරණයක් විදිහට පත් වෙනවා, විශේෂයෙන්ම ටෙස් නායකයාගේ දනංජය සිල්වාගේ. මොකද අවසාන මොහොතේදී තමයි මේ තීරණය වුන් ගත්තේ. කලින් සදීර සමර වික්‍රමත් එක්ක යන්නට හිටියා කියන තොරතුරු තමයි තිබෙන්නේ. එක වරම තමයි මේ වෙනස් වීම ඔවුන් අවසාන මොහොතේදී සිදු කරලා තියෙන්නේ. ඉතින් ඒක ඉතාම දෛවෝපගතයි කමිඳු මෙන්ඩිස්ගේ ක්‍රිකට් ජීවිතයත් එක්ක බලද්දී. ඉතින් එවැනි තීරණයක් නිසා තමයි අද ICC ක්‍රීඩකයාගේ සම්මානයට නිර්දේශ වෙලා තියෙන්නේ. තාම ඉතාමත් අඩු ජාත්‍යන්තර තරඟ සංඛ්‍යාවක්, නැත්නම් ටෙස් තරඟ 3ක් ක්‍රීඩා කරපු මේ ක්‍රීඩකයාව එවැනි සම්මානයකට නිර්දේශ වන්නට පවා අවස්ථාව ලැබෙන්නේ ඒ දෛවෝපගත අවසන් මොහොතේ තීරණය නිසා. ඉතින් මේ වන විට කමිඳු මෙන්ඩිස් ටෙස් තරඟ 3කදී ලකුණු 428ක් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය 107ක්, ඒක තමයි විශේෂත්වය. ශතක 2යි අර්ධ ශතක 2යි ලබාගෙන තිබෙනවා. ඒ වගේම කඩලු 3කුත් දැන් දවාගෙන තියෙනවා. දෙයාකාරයෙන් බලපුවම කමිඳු මෙන්ඩිස් සෑහෙන දක්ෂතාවයක් මාර්තු මාසයේදී සිදු කරලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්නා කාරණයක්. ඒ අනුව තමයි ඔහු නිර්දේශ වෙන්නේ. ඊට අමතරව නවසීලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි මෙම සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාක් අදිය මෙම සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රීඩකයන් 3 දෙනාගෙන් කමිඳු මෙන්ඩිස් මෙවර ICC මාසයේ ක්‍රීඩකයා බවට පත් වෙයිද කියලා අපි බලමු. නිකන් බැලූ බැල්මට නම් පොඩි විශ්වාසයක් අපිට තියන්නට පුළුවන් කමිඳු මෙන්ඩිස්ට මෙවර සම්මානය ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා අනිත් ක්‍රීඩකයන් 2 දෙනා එක්ක සංසන්දනය කිරීමේදී. ඉතින් ඇන්ජලෝ මැතිව්ස්, ප්‍රභාජ් ජයසූරිය වගේ ක්‍රීඩකයන් මීට කලින් මේ සම්මානය අරගෙන තියෙනවා මතකයේ හැටියට. ඉතින් බලමු. ඉතාම ඉක්මනින් නිවේදනය කරයි මාර්තු මාසයට අදාළ ICC ක්‍රීඩකයා. එතකොට අපට මේක පැහැදිලිවම විසඳා ගන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.